ഇസ്കോളി അല്ല മൈൻഡ് ഹാംപോ അങ്ങടന്നെ දැන්ඔබ ඉස්කෝලේ යන්නේ හැම්පෝන් විද්‍යාව ඉගෙන ගන්න නෙමෙයිනේ ඈ නමවර කත කීයද කියහම් බලන්න නමවර කත ඉතින් නමවර කත තමයි ඉතින් ඒකයි යෝ මොකද තමයි කියන්නේ මොකද නමවර කත තමයි කියන්නේ නමවර කත කීයද ඒක තමයි කීයුණත් ඒකම තමයි මම කියන්නේ ඉතින් යෝ ඈ කීයුණත් ඉතින් ඒකම තමයි ඉතින් මම කිව්වත් ඉතින් තාත්තා වත් ඉතින් නමවර කත වෙනසක් වෙන්නේ නැහැ නේ ඒක ඒක තමයි යන්නේ නේ මං කියන්නේ යෝ අම්මපා මට එන කේන්තියට ගහතෑගි හැම්පෝන් උඹට ලැම්පෝන් එන්න දැනගනි. හරි හරි දැන් තාත්තා කියන්නේ උඹට හැම්පෝන් එකක් අරන් දෙන්න බැරිද එතකොට අන්නේ ඒකයි මං අහන්නේ. මොකටද උඹට හැම්පෝන්? මොකටද කියලා අහන්නේ. හැම්පෝන් එකක් නැතුව මම කොහොමද ලෝකයේත් එක්ක කොමියුනිකේෂන් තියාගන්නේ අන්නේ ඒකනි. නෑ තමුන් ඒ ලෝකයේත් එක්ක කොමියුනිකේෂන් කරන්න ගිහිල්ලා ලෝකෙක් වෙලා තමයි නතර වෙන්නේ. ඒව වොන්නේ. ඔය පොතක් පැන්දලා කවකට පෙට්ටියක් ඔන්නම් ගිහන් අරන් දෙන්න. Shit! Shit! Maga shit! Tate! Huh? Hampong ni kag neto mama ko mito tate SMS kag patiawan ni. Bakado ni SMS yawan ni. Ei tate kailanta? Kailanta? Oh! Mang ubo may wadabado ko la school yawan ni kailanta SMS ko to ano de? Ayo! Abi tate na tirin ni. ඔන්න මන් තුන්සරාට SMS එකක් යවනවා. ඇයිද? හා කාටද යවන්නේ? තුන්සරාට තුන්සරා. අර තුන්සරා සෝනියේ තුන්සරා නේද? හා ඉරි. යවලා යකින් අහනවා තුන්සරා. නමර කද කීයද තුන්සරා කියලා. එතකොට? එතකොට තුන්සරා මට SMS එකක් එවනවා. නමර කද 63 ප්‍රියේ කියලා. මොන්ද ඇයිද? හා දැන් නමර කද 63 ඒක හරි. මොකද්ද ප්‍රියේ කියල්ල? ඒකේ මොකද්ද තියෙන වටිනාකම? තාත්තා තාත්තට තේරෙන්නේ. නමර කත 63 බව මුළු ලෝකෙම දන්නවා. ඒකනේ තාත්ති. ඉතින් ඒක ඇද කිසි වටිනාකමක් නෑ. නමුත් අර ප්‍රීගීද කැලේ තමයි වටිනාකම තියෙන්නේ. අන්න ඒකයි. ඉතින් එහෙනම් චක්කරයක් අහන්නේ මොකටද? කෙලින්ම ප්‍රියේ ප්‍රියේ කියලා විතරක් උඹ SMS එකක් ගහපන්කො ඒකට ඉවරනේ. කොහොමත් ඉතින් අන්තිමට වෙන්නේ ඒක තමයි තාත්ති. ඔය ඒකවත් දන්නේ. ඉන්දියන් සයුරේ මුතු ඇටිය කියන්නේ අපේ රටට. අපේ රටට කියන වෙන නම් දන්නේ නේද? ඒක මන් දන්නා. මැද පෙරදිග ධාන්‍යාගාරේ. ඔන්න කිව්වා. මැද පෙරදිග නෙමෙයි ළමියෝ. එහෙනම් පෙරදිග ධාන්‍යාගාරේ. මට කියන්නේ කුකුල්පනේ එංගලන්තෙද කියන තවත් නම. එංගලන්තෙට මේ එංගලන්. ඉතින් ඒ හිරු නොබසින අධිරාජ්‍ය කියලා කියන්නේ එංගලන්තෙට. ඇටිජර හිරු නොබසින රාජ්‍ය වගේ නමක් අපේ රටටත් තියෙනවනේ. ඒ මොකද්ද? ඇටිජර මිල නොබසින රාජ්‍ය. ආ මේ වාර නම් පිසාචිය පාස්වේ වගේ. මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. හිරු FM පටිරෝල්. එන්න ඇතුළට. මේ මොකද්ද අමාරුව? මේ ડોක්ටර් ඇට ගොරවන ඒකයි මේ. ඔව් මේ දවස්වල වහිනවනේ. විදුලි කැටීම ගෙරවීම සාමාන්‍ය දෙයක් ඉතින්. නෑ නෑ ડોක්ටර්, මම රැට හීනෙන් ගොරවනවා. අන්නේ ගයි කේස් එක. ආ ඔයාද ගොරවන්නේ? ඔව්. ගෙරවීම ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ඕක ලෙඩක් නෙමෙයි ඉතින්. මා ගොරවනවා. ඕක ඉතින් ડોක්ටර් අපේ පවුලට කිව්වද තේරෙන්නේ නෑනේ. යාට මේක මාරාත්තික ලෙඩක්. දැන් ඔයා ගොරවන්න කලින් නිකන් සටාස් ගාලා එලියක් එහෙම යනවද? දන්නේ ඉතින්. නින්න ගියාට පස්සේ මොනව වෙනවද කියලා අපි දන්නේ නැහැ නේ. අනේ මේ ගෙරවිල්ල නවත්තලා දෙන්නකෝ. මෙහෙමයි, මේ ගෙරවිල්ල නම් නවත්තන්න බෑ. දැනට ඔන්නම් ඔළුවේ විදුලි සන්නාහයකක් හයි කරලා දෙන්නංගෝ. එතකොට ඔය හෙන ගහන එක නම් නවතියෝ. යකෝ මුගෙන්ම දෙන්නේ නැව. ඇක්සිඩන්ට් එකක් වුණා. පොඩ්ඩක් මේ ලෙඩාව බලන වෙයියෝ. මේ ලෙඩාගේ නම පොඩ්ඩක් කියන්නකෝ. යකෝ ලෙඩාගේ නමක් නම් දන්නේ නැහැ. මේක ලොරියක ඇප්පුවේ ඕන්. ඉක්මට මොනව හරි කරන්න ડોක්ටර්. එහෙමද? මේ කෝ පොඩ්ඩක් ලෙඩා කට අරින්න බලන්න. කට ඇරිලා නේ තියෙන්නේ. අනේ මේ මොකේ ડોක්ටර් තාත්තේ. පොඩ්ඩක් ඉන්න බලන්න. බොහොම කනගාටුයි. තව විනාඩි 10කට කලින් විතර ගෙනාව නම් ලෙඩාව බේරගන්න තිබ්බා ඕන්. මොකක්? යකෝ මේ මිනිහා හැප්පිලත් විනාඩි 5යි. 10කට කලින් ඔය ගේන්න ද ඕන්? ඒක තමයි නේද? හොර ડોක් එක්ද කොහෙද?
වගේ වයිතින් හිරු පටි රෝල් වලින් විතරම අයියේ හිරු FM පටි රෝල් හදවත ගිනි ගෙන දැවුනා බුර පුරාණ ගිනි ගිනි දැල් නිවා දමනු බෑ කොතරම් හෙළුවත් මා කඳුලල් අතත් මුස්පේන්තු කමට පටන් ගත්තද උඩු පුරලන්නේ මේ එක්ස්කියුස් මී මේ අර ගීත රචක පදසිරි ලියනාරච්චි මහත්තයා ඉන්නේ කොහෙද? මම තමයි මේ පදසිරි ලියනාරච්චියෝ. ඈ මේ මේ හිඟන්නෙක් වගේ ඉන්නේ මේ ඒච්චර වටිනා සම්පතක් වගේ ඉන්න ඒ අසහාය ගීත රචකයාද ඈ? අනේ ඔවේ මන් තමයි යෝන් මේ මොනවේ මගේ මම ආවේ මේ මිස්ටර් පදසිරි ලියන ආරච්චි මේ අපේ අලුත්ම කම්පැනි එක ද වස් ලිරික්ස් එකේ රස්සාවක් ඔබතුමාට දෙන්න. අපි හොඳ සැලරියක් දෙනවා. එතකොට මේ අනිත් ෆැසිලිටීස් ඔය පෑන් කොළ එහෙමත් දෙනවා ඈ. මේ වස් ලිරික්ස් කියවනේ. ඕ. මේ මට මොනවයි දන්නේ කරන්න තියෙන්නේ නේ? මොනවද ඉතින් හැඳි ගෑවිලා යන්න ලියන්න තමයි තියෙන්නේ ඕ. මේ මං ලියන තරමක් ලියපු ඒවායින් ගායකයව හැඳි ගෑවිලා ගිය එක තමයි උනේ. ඒකනේ ඉතින් අපි හොයාගෙනම ආවෙත් මේ අපේ වස් ලිරික්ස් කම්පැනියට එන වස් කවි ටික පිළිවෙලකට ලියලා දෙන්න තමයි තියෙන්නේ. කවියට 60ක් ගෙවනවා. ඇතිනේ. ඈ මේ වගේ වයිතින් හිරු පටි රෝල් වලින් විතරම අයියේ හිරු FM පටි රෝල් අපේ පවුලට මහත ඕන ගහලද කොහෙද ළඟට වරින් ළඟට වරින් මට බිල්ලක් ඕනේ මට මොටුව කඩලා ලී බොනවා මට බිල්ලක් ඕනේ අම්මෝ මන්නම් එන්නේ නෑ ළඟට නම් මුළු ජීවිත කාලෙම බිල්ලක් වුණා මදිවට ඔහෙට දැන් ඵලයන්ක බොටුවක් දෙන්න තව සුරං වරින් සුරං වරින් සුරං ඒ පාරනම් අපේ ගෑණි එලිවට සමේ තියලා මඬ ගහනවා යන්න ඕනේ කට්ටඩියක්වත් හොයාගෙන අම්මේ නොදන්න පළාත කැවිලා ගෙයක් කුලියට අරන් පදිංචි වුණාමද ආපු දවසේම මේ ගෑණිට මහත උනා ගැහුවානි ඈ හරි යන මිනිස්සයට කතා කරේ අයියේ 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 මේ අයියේ පොඩක් ඉන්නව අයියේ 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 මොකෝ මේ අයියේ අයියේ මේ පොඩි කරදරයක් වෙලා ඉන්නේ මේ මේ හරිය හොඳ කට්ටඩි මහත්තයෙක් නැද්ද කට්ටඩියෙක් ඈ මොකටද මේ අපි අයියේ මේ ළඟදි මේ පැත්තට ආවේ අපේ පවුලට ආපු දවසේම මහත උනා ගහලානි ආ එහෙමද කොව් ඔය හොඳ වෙලාවට මටම කතා කළේ මමත් හොඳ කට්ටඩියෙක් ඕ ෂා මරුනේ අනේ එනවා කොමේ අනේ ඒ නා අපේ පවුලගේ මහත උනා පන්නන්න පුළුවන්ද හරි අංකෝ හැබැයි පිළිපඳුරු හැටියට ඕනේ නේ සල්ලි කීයක් ඕනේ දයියට වල්ලියපා බිල්ලට කුකුලෙක් දෙනවා කො ඒ ඇතේ එතකොට අයියේ අනිත් අකුඩු මුකුඩු ඔය පස්පලතුරු පාටපා ඒ මල් අද පස්මල් ඇට ඇටි පහ ගොඩ දියම සඳුන් කපුරු කට්ටක මංජ ලේවා ඒවා මුකුත් ඕනේ නෑ මනුස්සයෝ කුකුල් බිල්ලක් දෙනවා ඒ ඇතේ යන්නේ සනීප කරලා දෙන්න කුල් බිල්ල කට්ටඩි මහත්තයෝ මෙන්න කුකුල අරන් ආවා බිල්ලට දෙන ඔන්න කොහෙන් තියෙනවකෝ ඔන්න දැන් මහසෝන වැහිලා හිටපු ඔහේගේ පවුලෝ මම හොඳ කන්නවා අනේ ඒක තමයි ලොකු දෙයක් නංගියේ දැන් නැ කිතාන් දැන් ඔබට හොඳයි මට මොකද උනේ
උනේ? නැගිටින්න කිව්වහම නැගිටන්නේ දෙයි හමුදුනේ හොඳයි නේද අපේ පවුලට? අනේ කට්ටටි රාලේ කීයක් දෙන්නද කියන හල්ලි වලින් කීයක් දෙන්නද? කල්ලි මොකටද බං මට කන්නේ? මට කුකුල් බිල්ල හොඳටම ඇති. මෑ අන පොඩ්ඩක් කිට්ටු කරා. ඇයියේ මම කට්ටඩියෙක් නෙමෙයි බං. මම මහසෝනා. මම මහසෝනා. ඕ මම කල්පනා කළා මීට පස්සේ කට්ටඩිය හරහා එන්නේ නැතුව ඩිරෙක් එන්න. Hello, Miss. මට මිස් එක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඇයි මොකටද? මේ අනවහලෝ යන්නේ නිකන් බස් එක නගින්න ඉන්න කෙල්ලෙක් දැක්කම වදනදී. නෑ නෑ මිස් මේ මගේ ගාව මේ ස්පෙෂල් මේ හෑන්ඩ් ෆෝන් වගේක් තියෙනවා. අඩුවට විකුණන එකයි මම කතා කරේ. හෑන්ඩ් ෆෝන්? ඔව් මිස් මේ කඩේ සාප්පුවේ මේ 50,000 8,000 කියන ෆෝන් මම 5,000 දෙන්නේ. ඔව් මිස් මේව හොරගම් කරපුවා. කන්න නැත දැත්ත කියන්න බෑ නේද මිස්? මිස් මේව හාබරගෙන් පැන්නුවේ. මේ අන්තිම ෆෝන් එක තියෙන්නේ මේ 10,000 ගානේ මම සාමාන්‍යයෙන් දුන්නේ මිස්ටර් හින්දා 5,000 ගානේ දෙන්නම් එකක්. මොකෝ කියන්නේ? එතකොට මේකේ තියෙන ස්පෙෂල් ගතිය මොකද්ද? හොඳ ප්‍රශ්නයක් මිස්. මේ ෆෝන් වල ටෝටලි ඉන්කමින් ෆ්‍රී. ඉතින් අලු දැන් ඕන ෆෝන් එකක් ටෝටලි ඉන්කමින් ෆ්‍රී නේ. ඇත්ත මිස්. ඒ උනාට මේක විශේෂිත ෆෝන් එකක් නේ. මේකේ ටෝටලි අවුට්ගෝයින් ෆ්‍රී නේ. අවුට්ගෝයින් ෆ්‍රී? නෑ වෙන්න පුළුවන්. රුපියල් 5000ක් දීලා මේ ෆෝන් එකක් ගන්න මිස්. මුළු ජීවිත කාලෙම ටෝටලි ඉන්කමින් ෆ්‍රී, ටෝටලි අවුට්ගෝයින් ෆ්‍රී. ෂුවර්ද? මොනවද කියන්නේ? කොයින් එනම් මගේ සිම් එක දාලා බලන්න මේකට. නෑ මිස් දැන් දාලා වැඩක් නෑ. මොකද මේකේ බැටරිය චාර්ජ් කරලා නෑ. ගෙදර ගිහිල්ලා බැටරිය චාර්ජ් කරලා ඔය සිම් එක දාලා බලන්න. ටෝටලි ඉන්කමින් ෆ්‍රී, ටෝටලි අවුට්ගෝයින් ෆ්‍රී. මොකද ඔය මට ඉන්කමින් ෆ්‍රී අවුට්ගෝයින් ෆ්‍රී කියලා වික්ක ෆෝන් එක අවුට්ගෝයින් ෆ්‍රී නෑනේ මිනිස්සයා මේකේ ඇයි නැත්තේ ඕකට ඕනෙම කෝල් එකක් නිකන් එනවා ඈ ඉන්කමින් ෆ්‍රී ඈ ඕනෙම කෝල් එකක් ගන්න පුළුවන් නිකන් එළියට යන්න ඈ අවුට්ගෝයින් ෆ්‍රී ඔයාගේ ෆෝන් එක රටවක්වත් ඉල්ලුවේ නෑනේ අවුට්ගෝයින් වලට ඉල්ලුවේ නෑනේ අයින්සක ෆෝන් එක ඉල්ලුවද නෑ නේද මට හරියට ඇත්ත කියන්න නෑ නේද ඉල්ලුවේ නෑනේ ඉතින් ඒක තමයි මං කිව්වේ අවුට්ගෝයින් ෆ්‍රී කනෙක්ෂන් එක ඉතින් සල්ලි ගන්න ඕනේ ඒක ඉතින් අදාල නෑ මට ෆෝන් එක සල්ලි ඉල්ලුවේ නෑනේ ඉන්කමින් ෆ්‍රී අවුට්ගෝයින් ෆ්‍රී හරි FM වටි රෝල් දෝතන් නාමෝ කතා කරන් කො පිසාජෝ බලන් ඉන්නේ මාව විතරක් දාලා දෝතන් නාමෝ දෝතන් නාමෝ දෝහං දෝසෝ කවුද ආ ඔය දැක්කද දෝසෝ කියලා කතා කරපු ගමන් ඌට හුණනේ දැක්කද මං කිව්වේ ඒක තමයි මොකද මිනිහ වලව්වට ඇවිල්ලා බෙරි හන්දන්නේ ආ දන්නේ නැද්ද අපේ බේබිස්ලා නිදි කියලා ආහා මුලගේ බේබිස්ලා තාම නිදිද අපේ බේබිස්ලා නම් දැන් ඉස්කෝලේ ගිහිල්ලා මේ නැගිටලා ඕ බලට කොහෙන්ද මිනිහ බේබිස්ලා අපටනේ බේබිස්ලා ඉන්නේ බලට ඉන්නේ කොල්ලකුරුට තේරනද ආ ඔව් කොල්ලකුරුට හරි මේ දෝතන් නාමෝ ආ අපි මේ අපේ ගමේ කොල්ලෝ සෙට් එක එකතු වෙලා හදපු නාට්‍ය මංගල දර්ශනේ විවෘත කරන්න ඉන්න කියලා ආරාධනා කරන්න ආවේ. ආ මොකද්ද බං නාට්‍ය? නාට්‍ය නම සෙම මෝරයි පෙම ආරයි පෙම සාරයි සෙම කාරයි. අරේ දැන් එතකොට ඔක නාට්‍යද එහෙම නැත්නම් හෙම්මිරිසාකාරින්ගේ කවි වඩුවක්ද? නාට්‍ය. අම්මා බලන්න බෑ. ලව් සීන් 12යි. ෆයිට් 11යි. දැන් මොකද්ද නාට්‍ය ස්ටෝරි එක? ස්ටෝරිය දෝතන් ආමෝ. ඔන්න ක්ලියෝපැට්‍රා යාළු වෙනවා ස්පයිඩර්මෑන් එක්ක. ස්පයිඩර්මෑන් එක්ක ක්ලියෝපැට්‍රා. ඉතින් ඒක ඊට පස්සේ ඉතින් ඕකට වලියා දිනවා මෙහෙර කිව්ලිස්. හර් කිව්ලිස්. ඔව්. අර මෙලෝඩිය නැතුව ගහගන්නේ ෂර්ට් එක නැතුව. ඔව්. අර ඉතින් මම බලාපොරොත්තු කරා. අන්න පොර. ඔව්. දැන් ඕකට බොරේ අදිනකොට හර් කිව්ලිස් කාරයා ඕකට සපෝට් එක දෙනවා ජෝයි චවුලා. මොකද එනවා කියලා කිව්වා? ජෝයි චවුලා. එයා එනවා සපෝට් එකට මේ නාට්‍යයේ. ඇවිල්ලා ඇවිල්ලා මේ ස්පයිඩර්මෑන් ව අල්ලලා ගහනවා එතනම පොළවේ. ඔව්. එතකොටම පොළොව පලාගෙන ඇනකොන්ඩා එනවා. ඔව්. ඇනකොන්ඩාව පාලනය කරන්න එනවා ලියෝනාඩෝ ඩි කැප්රි. පයින්ව මැද්දට ඇවිල්ලා. පොඩ්ඩක් ඉන්න. දැන් මම මොකද්ද කරන්න ඕනේ? ওই නාට්‍ය විවෘත කරන්නද ඕනේ ඇවිල්ලා? මොනවද ඉතින්? පොල් තෙල් පාන වත්තු කොලා දෝසන් නාම පොඩි කතා පැත්තුවා. ඇන්ලොප් එක අපේ අතට දුන්නා. ඈ නාට්‍ය
කට්ටිය බලනවා නම් බැලුවා නැත්තන් ඔබලම යන්න ගියා. වදකින්න වදකින්න. අයියෝ. මෙන්න මෙතන තියෙන රුපියල් 500ක්. තියාගනින්න. නාට්‍ය නැතුණට කමක් නෑ. එහෙමද? ඉදාජෝ. පොරට තේරුණාවද්ද මෙතන නාට්‍යයක් නෑ කියලා එහෙම නැත්තම් අපිට මුලේ නෑ කියලා තේරුණාවද්ද. මට තරීරේ තේරුම් ගන්න බෑ. කොහරි 500ක් වුණානේ. මචං කුකුළු අනේ උඹ අපේක ලොකු දෙයක්බං අනේ මේ මංගව සල්ලි දන්නේ බං ඔය කිවි දෙන්න හිතන හොම්බට හෙටක් සල්ලි එපා ආ සල්ලි එපාද ඔව් එහෙනම් මට ඕන උඹෙන් ඇඩ්වයිස් එකක් ඇඩ්වයිස් එකක් ඔව් මචං මි ඈ මගේ කෙල්ලට බූටක් තියෙන විදිහක් කියපන්කෝ එහෙම කෝබං ඒ ඒක හරියන්නේ බං උඹ එනම් කිව්වේ ආත්ම ගාන පතාගෙන ඉන්නේ නැති ඒ වගේ රූමක් ගුණවත් නැනවත් කෙල්ලෙක් ලබන්න කියලා ඔව් ඒ උනාට අර කරුමි කියන වචනේ මට දාන්න අමතක නැණි ඈ කරුමයක් පටිසන් දෙන්න කියනවා නම් ආත්ම ගානක් එක පස්සෙන් එනවා බං හරි උඹට ඇයි දැන් මේ කෙල්ල එපා වුනේ හරි නම් හැම කෙල්ලෙක්ටම උඹවනේ කලින් එපා වුනේ ඒක ගොම් වදින කරුවක් බං ඇයි උඹට කියන්නේ ඊයේ මේ ගොම් වාහේ මගෙන් අහනවා ඈ සමහර දවස්වලට දවල්ට තද පායනවා දැකලා තියෙනව නේද කියලා මං කිව්වා ඔව් දැකලා තියෙනවා කියලා ඉතින් ඊට පස්සේ මෙන්න යකෝ මෙයා මගෙන් අහනවා දවල්ට හද පායනවා නම් ඇයි අනේ රේට ඉර පායන්නේ නැත්තේ කියලා මට මල පැනලා මම කිව්වා කවුද දන්නේ ඉර පායනවද කියලා රේට කවලයිනේ එහෙම කියලා කිව්වා ආ ඔය කියලාතර ගොන්නන් අලලා දාපන් මොකද නැත්තම් උඹ නෝන්ඩි වෙනවා බං මේ මං කියන්නේ ඔව් උඹ කියහන් උඹලා පවුලේ අය මේ සම්බන්ධෙට කැමති නෑ කියලා හරියටම හරි මං එහෙම මචං එහෙම කියන්න දැන් කෙල්ලෙනවා මං ඇත්තලා අරින්නම් ඒ ටෝක් එක හරිවි හරි හරි හයි හයි ඔන්න අතනම් කට්ටි පනින්න බෑ කවද්ද ඔයා මාව කසාද බඳින්න කියලා කියන්නම ඕනි අපේ ආදර සම්බන්ධයට අපේ පවුලේ අය කැමති නෑ ඒකනේ ආ කවුද කැමති මගේ වයිෆයි ළමයි දෙන්නයි ආ හරි එතකොට යාළ කැමති නම් ඔයා දෙක මත්තක් නෑනේ නෑ කැමති නෑ මේ වගේ වයිටින් හිරු පටි රෝල් වලින් විතරමයි ඈ යකෝ මේ බලහංගම බය නැතුව බොන ඇති පට්ට සතුටින් ඉන්නේ මේ අවුල ගමේ ගියාද බං එවං මේ වෙනකොට එයා යන්න ඕනේ ලෝකෙටම ගිහින් ඇතියෝ ඈ මේ මොකද බං ඒ කිව්ව හතර බීරි කතාව මේ උඹට කියන්න මචං මට මෙච්චර කාලෙකට මේ අයිඩියා එක ආවේ නෑ කියහන්කෝ මොකද හැමදාම සෙට් වෙලා ගියොත් කම් පුරවලා ගුටිනේ බං කෑවේ අදින් පස්සේ එව්වා ඉවරයි ඕ අනේ මේ කියහන්කෝ අගේ නොකර දමණය කරන විදියක් තියෙනවයි බං ඕ බං ඕ මේ කාටවත් කියන්න එපා හොඳේ නෑ මං කියන්නේ අද ඉඳන් පවුලයි පවුලගේ හත්මුතු පරම්පරාවයි සොණ්ඩම් අනේ බලෙන් යන සත්යි වං ඈ හැඳිම ගෑවිලා යන්න වැඩක් කළා ගියාංකෝ මේ මොකද්ද වං ගියාංකෝ අපි සන්තෝෂෙන් ඉන්නේ දුකසෝකේ නැදන්නේ අයියා මල්ලි වගේ අයියා මල්ලි මේ සින්දු කියහන් පස්සේ දැන් ගියාංකෝ මොකද්ද කළේ කියලා මම බාරයකට එන්න හදනකොටම මචං අපේ පවුල වැලහින්නක් වගේ ඇඟට කඩම් බැනලා ඔය බොන්න නේද යන්නේ ආ කියලා ඇහුවා නෑ ඉතින් උඹ මොකෑ බං කිව්වේ මම අපේ පවුලගේ ඔළුවට අත තියලා දිවුරලා කිව්වා ඔයා පල්ල ඔයාගේ හත්මුතු පරම්පරාව පල්ල මං ආයි කවදාකවත් බොන්නේ නෑ කියලා ඕ ඉන්නේ දැන් උඹ දිවුරලා බිව්වේ හින්දා පවුලයි හත්මුතු පරම්පරාවයි සොණ්ඩම් හත්මුතු පරම්පරාව කෙසේ වෙතත් පවුලයි නැන්දම්මයිවත් අඩු ගානේ ගියා කියන්නේ මදයි බං මේ මයියනෝ මේ පියුණ වෙල් එකේ වැඩ ටික ඉතින් කරන්නත් එපේ පරක් වෙනවා මයියනෝ මචං ඈ මචං
මං අවසල කාඩ් කුට්ටමකුයි අරව එකකුයි එහෙම අරන් ඒ පැත්තේ එන්නම්කෝ. වරේ වරේ හනේ. මගේ ඔළුවේ අත තියලා දිවුරලා ගිහින් අදක් වීලා ආව නේද? ඕටා යකෝ සොන්නම් වෙලා නෑනේ. පිටිය කප්පදා හොඳට මේ ඉන්නේ. ආ මේ හාමිනේ. මේකයි මම මේ ටී යකුරෙන් එන දවස්වල විතරයි බොන්නේ හොඳේ. ටී යකුර? ඉතින් මිනිස්සුන්ට ෆ්‍රයිඩේනේ. ෆ්‍රයිඩේකට ටී යකුරක් තියෙනවද? මේකයි මේ මම බොන්නේ ටුඩේ ඇන් ටුමාරෝ විතරනේ ටී කියනවනේ කේ නේද? අම්මපා! මේ වගේ වෙයිද? හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ!